මේ දැන් ඔය ප්‍රශ්නේ ඔබෙන් අහන ඔය ඔය ඓතිහාසික තොරතුරු වෙනස් කරන්න ඕනේ ඒක පූජනීයයි වන්දනීයයි අපි ඒ විදිහටම යන්න ඕනේ කියන තැන මමත් නැහැ මොකද මම හරියම ක්‍රිටිකල් විදිහට හිතන මම හිතනවා ඔබේ තුල තමයි මම ඉන්නේ ඔය සිංහයා කියන්නේ හතර ඔය ඇනිමල් සිංහයෙක් නෙමෙයි ඇත්තටම කියනවා මේ ගෝත්‍රික මිනිස්සෙක් ඒ මිනිස්යා ර සිංහ සිංහයෙක් වගේ හොඳ හැඩිදැඩි මිනිස්සෙක් කියන එක තමයි උතන තියෙන්නේ අපි අපේ ඔළුවට දාලා තියෙන අපි සයිකෝ ඇනලිටිකලි මේ විචාරය කවදාවත් ඔයගෙන කරලා නැහැ අපි බයයි කරන්න. ඒතකොට කරනකොට මේ හතර වටින් ගල් ගහනවා. ඒක නෙමෙයි කෙරෙන්න ඕනේ. මම හිතන්නේ මේක හරියට කරන්න. එහෙමනම් විජේගෙන් පැවතෙනවා කියන කාරණාව දැන් මිනිහා ගල් කන්ද කැණීම් වලින් හොයාගත්ත එකෙන් කියනවනේ බලංගොඩ මානවට ඉස්සර ලංකාවේ මානවය හිටියයි කියලා. ඒතකොට ඒක කැඩිච්ච එකට කවුද ප්‍රශ්න කරන්නේ? දැන් ඉතිහාස පොතේ දාලා තියෙනවනේ. ළමයින් ඉතිහාසය උගන්වන්නේ මිනිහා ගල් කන්දෙන් ආව ඒ කියන්නේ විවිධ වසර 15000ක විතර ඉඳලා කාලෙක ඉඳලා මිනිස්සු සංක්‍රමණය වෙලා ඇවිල්ලා ලංකාවේ ඉඳලා තියෙනවා. ඒ කාලේ ඕල්ස් රයි බාර්ලි වගේ දේවල් වගා කරලා තිනවා. එතකොට එතෙන්ට කවුද ඒක දැන් නැහැ කියන්නේ නැහැ නේ. එතන පුරාවිද්‍යාත්මක මේ මම කියන්නේ මේ චිත්‍රපටයේ ඇතුලේ අප්‍රෝචස් ගණනාවක් තියෙනවා. ඒ අප්‍රෝචස් ගණනාව නැතුව අතනින් මෙතනින් අරගෙන කෑලි කෑලි අරගෙන මේ චිත්‍රපටියේ බලන එක තමයි අපි හැමදාම කරලා තියෙන ඔන්න ඕක. මම හිතනවා අපිට මේකේ තියෙනවා පුරා විද්‍යාත්මක අප්‍රෝච් එක නැත්නම් පුරා විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ෆෙමිනිසම් පැත්තෙන් ගන්න පුළුවන් නේ මාතෘත්වය. මේ හැදුමව සහ මේ වැදුමව කියන ෆෙමිනිෂන් පැත්තක් තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ මේකේ තියෙනවා සයිකෝ ඇනලිටිකල් මේ මව්දරු මව් පිය පුතු ඝට්ටනයක් කියන එක ඒක යන්න ඕනේ මේ සයිකෝ ඇනලිටිකල් පැත්තෙන් කතා කරන්න ඕන දෙයක්. අපි හැමදාම කතා කරලා තියෙන්නේ අර කියන පොඩි පොඩි දේවල් එක. ලෝකේ ඇත්තටම ලෝකේ රටවල් වල චිත්‍රපට විචාරවලදී සයිට් ඇන්ඩ් සවුන්ඩ් කියන දෙක විතරක් අරගෙන කතා කරනවා. ඒ දෙක ඇතුලේ මේ සියල්ල කතා කරන්න පුළුවන්. සයිට් ඇන්ඩ් සවුන්ඩ් කියන එක. අනිත් එක තමයි මේ කියන අප්‍රෝචස් ටික අපිට ගන්න ඕනේ. අප්‍රෝචස් නැතුව නිකම් මේ කෑලි කෑලි මම ඒක කියන්නේ. දැන් අපි මේ වැඩසටහන පටන් ගන්නකොටම ඔබ පෙන්වුවා දැක්කනේ අපි අර බිෆෝර් ද කැමරා කියන ඔක තමයි මිසෙන් සෙන් කියන්නේ. අපි ওই මිසෙන් සෙන් එක අරගෙන හරියන්නේ නැහැ නේ චිත්‍රපටි විචාරය කරන්නේ. කියන්නේ මිසෙන් සෙන් කියන්නේ වටපිටාව හදාගන්න අධ්‍යක්ෂකවරයාගේ විෂන් එක හදාගන්න වටපිටාවනේ අපිට මිසෙන් සෙන් කියලා හඳුන්වන්නේ. අපි ඔතන ඉඳලා චිත්‍රපටිය ගැන කතා කරලා හරියන්නේ. ඒක තමයි අපි කරලා තියෙන්නේ. හැමදාම අපිට පුරුදු වෙලා තියෙන්නේ රොමෑන්ටික් කතාවක් අරගෙන ලව් ස්ටෝරි එකක් අරගෙන අපි ඒක නැරටිව් පාර දිගේ යනවා. නැරටිව්ල ඒක ගෙනහිලා ගෙනහිලා ඒක මොකක් හරි නිදානේ ගන්න අපි නිදානේ හොඳයි කියලා කියනවා. අපි නිදානේට කැමති. නමුත් නිදානේ ඇතුලේ තියෙන මිස්ටි එකක්නේ. ගුප්ත කාරණාවක් අරගෙන ගිහිල්ලා නිදානේ කදුවරයාට ඕනකමක් තිබුණේ නැහැ. මෙතුමට වගේ අර මිත්‍යාව විඳින්න ඕනකමක් තිබුණේ. එහෙමනම් අර ලව් එකත් එක්ක නැත්නම් විනීගේ කතන්දරෙත් එක්ක අනිත් පැත්තට හරවන්න තිබුණා. ඔහු ඒක කරේ නැහැ. ඒක ඇවන්ගාඩ් එකක් නෙමෙයි හින්දා. ඒක නැරටිව් එකක්. එතකොට DS එකේ නායක DS ගැන මේ පුරාණ අපු ගැන හරි කතා කරනවා නම් ඒක බලන්න ඕනේ එතන තියලා. ඒක නිසා මම කියන්නේ මේ ඉතිහාසයේ ඔය කියන කතන්දරේ ඊට මම නම් එකඟ නැහැ. මම කියන්නේ මේක ඇතුලේ අර මේ ටෙක්ස්ට් බේස් අප්‍රෝච් එක ස්ට්‍රක්චරල් අප්‍රෝච් එක මම මේ වචන මෙහෙම පාවිච්චි කරන්න සමා වෙන්න මොකද මේ චිත්‍රපටයේ හදාරන මේ කතා කරන්නේ මේ චිත්‍රපටය ගැන හොඳටම දන්න අය. ඒතකොට දන්න අයට තමයි මේක අපි ඔළුවට දාන්න ඕනේ. දැන් ෂානර්ස් ගැන කතා කරනකොට නොය කියන එකත් ඒක දැන් නැහෙනි. ඊළඟට ක්ලාසික ෆිල්ම්ස් කියලා කියනවා. දැන් නැහෙනි ක්ලාසික වචන පාවිච්චි කරන්නේ නැහැ. 40 50 වෙනකොට තමයි ඔය කතා කරේ. එතකොට මට මම මෙතන එකතු කරන පුංචි කාරණාවක් මෙන්න මේ සුද්දත් මහදී උල්වැව මේ එයාගේ අලුත්ම චිත්‍රපටිය දැන් යනවනේ මයි රෙඩ් කොම්රෝල්. එතකොට මේක ඉදිරිපත් කරනකොට ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා පුවත්පතකට මට තරග කරන්න වෙනවා ජනප්‍රිය චිත්‍රපට දෙකක් එක්ක මේ වෙලාවේ මේක දාන්න පුළුවන් වෙයිද කියන කතාව කියලා. ඔව්. එතකොට මොකද්ද මේ ජනප්‍රිය චිත්‍රපට කියලා කියන්නේ? එතකොට ඒ කියන්නේ මේ මේ මෙතුමාගේ චිත්‍රපටේ සහ තව එකක්නේ ඔය කියන්නේ ඇත්තේ. එතකොට මේවා ජනප්‍රිය චිත්‍රපට නෙවෙයි. ඇත්තටම ජනප්‍රිය කියන වචනේ අපි වැරදියට භාවිතා කරන්නේ. චිත්‍රපටේ ජනප්‍රිය වෙනවා. අපි බොක්ස් ඔෆිස් කියලා කියනවා. මොකද්ද බොක්ස් ඔෆිස් කියන්නේ? මම කියන්නේ මෙන්න මේ චිත්‍රපට පාඩම චිත්‍රපට කියවීම චිත්‍රපටයක් කියවීමේ පාඩම අපි ළඟට තාම සමාජගත වෙලා නැහැ. ඒක නිසා තමයි මේ කියන පුංචි පුංචි තැඟුලින් දේශපාලන පැත්තෙන් කතා කරන ඔය ප්‍රතිවිරුද්ධ දෙමිය කතා කරන්න ඕනේ. ඇත්තටම ලෝකේ කතා කරන විදිහට න්‍යායක් අරගෙන කතා මම ඒකයි කිව්වේ මාෂල් මැක්ලූහන්ගේ තියරිය තියලා මේක කතා කරන චිත්‍රපටයක් හිටිය. මම නම් මේක දකින්නේ ටයිටැනික් වගේ එපික් එකක් මම කියනවා. මට කියන්න පුළුවන්. මට ටයිටැනික් එක සම්බන්ධ කරන්න බෑ. ඒක ෆැන්ටසි ඒක රොමෑන්ස් ඇන්ඩ් ඩිසාස්ටර් දෙක ඇතුලේ ටයිටැනික් එක යන්නේ ත්‍රිලර්
නැත්නම් ඒ ඒ චිත්‍රපටයේ කොච්චර මේ මේ ලෝකේ කතාව හදලා කුණාද ඊළඟට අපි සම අපිට මේක සම්බන්ධ කරන්න නැත්නම් සමාන කරන්න පුළුවන් ජුරාසික් පාර්ක් එකට ඒක ඇඩ්වෙන්චර් ත්‍රිල අනිත් එක ඒක කම්පියුටර් බේස් ඇනිමේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරපු එකක් ඒතකොට අපි ඒක මෙයා කරා අවංගිකයි කියන්නේ චිත්‍රපටයේ කියවන්න ඕනේ චිත්‍රපටයේ තියලා මිසක් න්‍යායක අප්‍රෝච් එකක තියලා මිසක් මේ කෑලි කෑලි අරගෙන නෙවෙයි